පාසල් ක්‍රිකට් ගැන අපි ගිය අවුරුද්දේ අපි සෑහෙන වැඩ කොටසක් කරා. ඒකේ අපි ගත්තොත් මධ්‍යම පළාතේ පාසල් 50ක් තියෙනවා ක්‍රිකට් සෙල්ලම් කරන. ඒගොල්ලන්ට තියෙන තනතිලි එක තියෙන්නේ 4යි. ග්‍රවුන්ඩ් තියෙන්නේ. බස්නාහිර පළාත ගත්තොත් පාසල් 169ක් තියෙනවා. ඒකෙන් තනතිලි එක තියෙන්නේ පාසල් 18යි. සමහර ඉස්කෝල වලට තියෙනවා ග්‍රවුන්ඩ් තියෙනවා හැබැයි මැටින් විකට් වල ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. ටර්ෆ් නැහැ ඒගොල්ලන්ට. උතුරු පළාත ගත්තොත් පාසල් 26ක් සෙල්ලම් කරනවා එක තනතිරුවයි තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක සබරගමු පළාත ගත්තොත් එකම තනතිරුවක් එක්කවත් ග්‍රවුන්ඩ් එකක් නැහැ සබරගමු පළාතට. වයඹ පළාත ගත්තොත් අපි සෑහෙන ක්‍රීඩකයෝ බිහි කරලා තියෙන පළාත. පාසල් 41ක් තියෙනවා තනතිරු 3යි තියෙන්නේ. ග්‍රවුන්ඩ් තියෙන පාසල් ක්‍රිකට් වලට. දකුණු පළාත ගත්තොත් පාසල් 50ක් තියෙනවා තනතිරු 2යි තියෙන්නේ. ඒ වගේම සභාපතිතුමා කිව්වා අපේ පළමු පෙළ කණ්ඩායම් වලට අපේ කණ්ඩායම් 9කට තමන්ගේ කියලා ග්‍රවුන්ඩ් එකක් නැහැ කියන එක. ඒක එක. අනිත් එක අගමැතිතුමනි දැන් අපි ගත්තොත් අපේ ක්‍රීඩා සමාජ තරඟාවලිය පළමු පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ කණ්ඩායම් 2යි අපේ ජාත්‍යන්තර ඒ කියන්නේ ග්‍රවුන්ඩ්ස් වල සෙල්ලම් කරන්නේ. ඒ ඇවිල්ලා SSC එකයි ඕවල් එකයි. අනිත් කණ්ඩායම් තමන්ගේ ග්‍රවුන්ඩ් වල සෙල්ලම් කරනවා. එතකොට ඒ ළමයින්ට අත්දැකීම් නැහැ අපේ ජාත්‍යන්තර ඒ තනතිරු වල සෙල්ලම් කරලා. ඒ කියන්නේ සූර්ය වැව පල්ලේ කැලේ දඹුල්ල කෙත්තාරාම ඒකකවත් අපි පළමු පෙළ තරඟ සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ අපි ඉස්සෙල්ලා ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ අපි කොහෙටද අපි මුදල් යොදවන්නේ කියන එක ගැන. අපේට ක්‍රීඩකයෝ වැඩියෙන්ම ඇවිල්ලා තින්නේ අපේ පාසල් ක්‍රිකට් පාසල්වල ක්‍රිකට් වලින්. ඉතින් අපි මේ අවුරුදු 15ටම 20ටම අපි පාසල් ක්‍රිකට් ගැන කිසිම අවධානයක් යොමු කළා නැහැ. මම හිතන්නේ අපි තනතිරුත් එක්ක ඒ ක්‍රීඩාංගන හදන්න ඕනේ ඒ මට්ටමේ. ඒ ක්‍රීඩකයන් ඔබ ගන්න. අයි තින්ක් අන්තිම අවුරුදු 15 ගත්තොත් අපිට වැඩිපුරම අපිට ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙන පිටපළාත් වලින්. කොළඹින් නෙමෙයි. ඉතින් අපි තාම මේ පිටපළාත් වලට ඒ අවශ්‍ය කරන පාසුකම් අපි දීලා නැහැ. දැන් අපි උතුරු නැගෙනහිර ගත්තොත් දැන් යුද්ධයෙන් පස්සේ අපි ඒ පැතිවල හොඳ ළමයි ඉන්නවා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට තාමත් ඒ පහසුකම් අපි සලස්සලා දීලා නැහැ. ඉතින් මම හිතන්නේ අපිට යුතුයකමක් තියෙනවා. මොකද අපි කිතමු අපි ණයක් ගත්ත කියලා. ඩොලර් මිලියන 40ක ණයක් ගත්ත කියන්නේ අපි ලයිබෝ ප්ලස් 0.5 අපි දැන් පිටරටවල වලින් ණය ගන්න විදියට ගත්තොත් අපි 100ට 3ක 4ක පොලියක් ගවන්න ඕනේ. පොලියක් ගවන්න ඕනේ. ඉතින් ඒ පොලියයි වාරිකයයි ගත්තොත් මිලියන 3.5ක් මිලියන 3.5ක් කියන්නේ අපි අවුරුදු 10ක් හෝ 15ක් අපි එක ගෙවන්න ඕනේ. ගෙවලා ඉවර කරන්න. ඉතින් අපිට මේ මුදල් අපිට යොදවන්න පුළුවන් නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ මේක හදන්න. මම හිතන්නේ ඒකෙන් ඒක හොඳ ආයෝජනයක් අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කණ්ඩායම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් අපි මේ බ්‍රෑන්ඩ් එක නැහැ. දැන් මේ බ්‍රෑන්ඩ් එක නැතුණාම වෙන්නේ අපිට ටීවී රයිට්ස් වලින් හම්බෙන මුදලත් අඩු වෙනවා. ඉදිරි අනාගතයේ එතකොට ආදායම ඔය කිව්වට එහෙම ආදායමක් හම්බෙන්නේ නැහැ. දැන් කොවිඩ් එක ඉතින් අවුරුදු 3 ගත්තොත් අපිට ජාත්‍යන්තර වුණත් ඒ ස්පොන්සර්ස්ලා එන්නේ ප්‍රමාණය අඩු වෙනවා. මොකද උන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. දැන් ICC එකේ මම දැක්ක ඊයේ ඒගොල්ලෝ පේ කට්ස් වලට යනවා කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල්. ඒගොල්ලන්ගේ වැඩ කරන කට්ටිය. ඉතින් මං හිතන්නේ ඔය හිතන විදියට එහෙම ආදායමක් අපිට ඉදිරිය අවුරුදු 5 තුල ලැබෙයි කියලා. ඉතින් එහෙම අපි හිතලා අපි සැලස්මල් හැදුවොත් මම හිතන්නේ අපි ලොකු කරදරයකට වැටෙනවා. ඊට වඩා හොඳයි අපි අපේ රට ඇතුලේ තියෙන තත්ත්වේ බලලා ඒ අනුව අපි වැඩ කරන එක අපේ වැදගත් වෙන්නේ අපි ක්‍රීඩකයන් බිහි කරන එක. ඒකට තමයි අපි මුදල් යොදන්න ඕනේ කියන්නේ.